of music. ක්‍රීඩාවට ආදරය කරන පසුගිය T20 තරඟ කිහිපයත් ඒ වගේම ඊට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණු තරඟ බලපු ඔයගොල්ලෝ හැමෝම මම හිතන මම වගේම ගොඩක් disappointed අපිට ජයග්‍රහණය ගන්න බැරි වුණේ හේතුව විශේෂයෙන්ම T20 ලෝක කුසලානය අපි ක්‍රීඩා කරපු විදිය ඒ වගේම පසුගිය T20 තරඟ තුන ක්‍රීඩා කරපු විදිය හැබැයි ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදියට මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එහෙම නැත්නම් අපි ආදරය කරන ක්‍රිකට් මෙතනින් ඉස්සරහට නැවතත් ජයග්‍රහණය කරා සහ ක්‍රීඩකයන් කොහොමද තමන්ගේ දක්ෂතාවය දක්වන්න හැකියාව ලබා ගන්න ඕන අනිවාර්යෙන්ම ඔවුන් හොඳින් පුහුණු විය යුතුයි කුමන පුහුණුකරුව හිටියත් තමන්ගේ පන්දු යවන්නෙක්ද පිතිකරුවෙක්ද පන්දු රකින්නෙක්ද තමන් විසින් කොහොමද උනන්දුවෙන් ඒ දේ ඉගෙන ගන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා ක්‍රීඩාව බලන අපි හැමෝගෙම වගකීමක් කියලා අපි හැමෝටම හූ තියන්න පුළුවන් ක්‍රීඩකයන්ට තරඟ පරදිනකොට. නමුත් මම කැමති මෙතනින් ඉස්සරහට අද ඉඳලා හෝ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා. තව වසර කීයක් යයිද අපි දන්නේ නැහැ. නමුත් මේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් එක්ක හෝ නවක ක්‍රීඩකයන් කණ්ඩායමට එනවා නම් ඔවුන් සමග හෝ තරඟ බලන අපි හැමෝම ඔවුන්ට ශක්තියක් විය යුතුයි. ඉතින් මම හිතනවා හෙට තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භ වෙනවා ඉන්දියාවත් එක්ක පළවෙනි එක් දින තරඟය. ඉතින් මගේ බලාපොරොත්තුව ක්‍රීඩාවට ආදරය කරන ඔයගොල්ලෝ හැමෝම ගොඩක් disappointed වෙලා ඉන්නවා කියලා දන්නවා. නමුත් අපිට වගකීමක් සහ අපිට හැකියාවක් තියෙනවා නම් අපේ කණ්ඩායමට හෙට ඉඳලා මේ සියලු සෑම තරඟයක්ම බලන්න ගිහිල්ලා ඔවුන්ව කොහොමද අපි ඉදිරියට තව අසර කිහිපයකින් හෝ මේ අපේ හැමෝම පිළිගන්න හැමෝම දන්න තරඟ ජයග්‍රහණය කරන අවස්ථාව දක්වා මේ කණ්ඩායමේ ක්‍රීඩකයන් එහෙම නැත්නම් තවත් වසර කිහිපයකින් හෝ මේ එන ක්‍රීඩකයන්ට ශක්තියක් වෙන්නේ කොහොමද කියන එක ඉතින් මම හිතනවා ක්‍රීඩාවෙන් ඈත් වෙන්න එපා. ක්‍රිකට් ක්‍රීඩාවත් සමග ඉන්න. ඒ වගේම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මම හිතනවා මීට වඩා අපිට පුළුවන් ඔවුන්ව දිරිමත් කරන්න. ඉතින් මං හිතනවා මේ පහුගිය කාලය තුළම ඔවුන් ලබාගත් පරාජයන් එක්ක ඔව් ක්‍රීඩා බලපු හැමෝම ගොඩක් සතුටුදායක විදියට නෙමෙයි ඉන්නේ. ඒක සාධාරණ හේතුවක්. නමුත් අපි මෙතනින් ඉස්සරහට සොලූෂන් එකක් එහෙම නැත්නම් අපි මේක විසඳගන්නේ මේක දියුණු කරගන්නේ මේ ජයග්‍රහණය කරා මේ ක්‍රීඩකයන්ට යන්න මානසිකත්වයක් හදලා දෙන්නේ කොහොමද කියන තැන ඉඳලා මම හිතනවා පරණ ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා බලන අපි හැමෝගෙම වගකීමක් තියෙනවා විවේචනය කරන්න කතා කියන්න ගොඩක් අපිට හැකියාව තියෙනවා. නමුත් අපි අවශ්‍ය වෙන්නේ කොහොමද මේ වැටුණු ක්‍රිකට් එහෙම නැත්නම් මේ වැටුණු ක්‍රීඩකයන්ගේ මානසිකත්වය එහෙම නැත්නම් මේ තියෙන දක්ෂතාවය කොහොමද එළියට ගන්න ඔවුන්ට ශක්තියක් වෙන්නේ කියන එක. ඒකේ වැදගත්ම දේ තමයි අපි තරඟ බලන්න ගිහිල්ලා ඔවුන්ට සහයෝගය ලබා දෙන එක. අපිට මම හිතනවා එක හූවක් කිව්ව මේ හූවට තව හූ 1000ක් කියන්න ගොඩක් කට්ටිය එකතු වෙනවා. නමුත් අපිට පුළුවන් නම් එක අප්පුඩියක් ගහලා මේ ක්‍රීඩකයන්ට හෙට ඉඳලා තව 2028 හෝ 27 අතර තියෙන ලෝක කුසලානයට අපේ කණ්ඩායම හොඳ කණ්ඩායමක් විදියට යවන්න ඔවුන්ට ධෛර්යය එහෙම නැත්නම් ඔවුන්ට ඒ ශක්තිය ලබා දෙන්න මම හිතනවා අපි රටක් විදියට සහ ක්‍රීඩාවට ආදරය කරන පිරිසක් විදියට ලොකු ජයග්‍රහණයක් ලබා ගන්නේ කියලා තව වසර 3-4ක් යනකොට. නමුත් අපි ඔවුන්ව මේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ නෙමෙයි ජාතික කර එන්න බලාගෙන ඉන්න ක්‍රීඩකයන් පවා කණ්ඩායමට ක්‍රීඩා කරොත් අපිට මේ වගේ දේවල්ද ප්‍රතිචාර හම්බෙන්නේ කියන එක ලකුණු ලබා ගන්න බැරි වුණොත් තරඟ පරාජය වුණොත් ඔවුන්ට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ක්‍රීඩකයන්ට පවා මානසිකත්වයට ලොකු බලපෑමක් ඇති වෙයි. මම හිතනවා හෙට ඉඳලා ගොඩක් කට්ටිය මාත් එක්ක මේකට එකඟ වෙන එකක් නැහැ. නමුත් මම පෞද්ගලිකව හිතනවා අපේ කණ්ඩායමට හැකියාවක් තියෙනවා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැකියාවක් තියෙනවා තව අවුරුදු 3ක් හෝ 4ක් යනකොට හරි නැවතත්
ක්‍රීඩාවට ආදරය කරන අපි හැමෝම බලාපොරොත්තුවෙන ඒ ජයග්‍රහණ ගෙන එන්න හැකියාව ලැබෙන්න පුළුවන් කණ්ඩායමක් කියන එක. ඉතින් ඒකට මම හිතනවා දැන් අපි ගොඩක් ක්‍රීඩකයන් විවේචනය කරා. මම හිතන්නේ මේ මෑත කාලය තුළ ගොඩක් දෝෂාරෝපණයට විවේචනවලට ලක්වෙච්ච කණ්ඩායමක්. ඉතින් මේ කඩාවැටුණු ක්‍රිකට් දවසින් දෙකෙන් ගොඩ ගන්න හරි අමාරුයි කියලා අපි හැමෝම හිතනවා. ඒක නිසා අපිට පුළුවන් දේ තමයි මේ ක්‍රීඩකයන්ට ශක්තියක් වෙන්න, ඔවුන්ට කොහොමද වචනයකින් හෝ අපිට හැකියාවක් තියෙනවා නම් අපි ඒ දේ කරලා දෙන්න කියන එක. ඉතින් මම පෞද්ගලිකව හිතනවා මේ මම කියන කතාවත් එක්ක ගොඩක් කට්ටිය එකතු වෙන එකක් නැහැ. නමුත් එක්කෙනෙක් හෝ එකතු වෙනවා නම් ඒක මට ගොඩක් වටිනවා. ඒ හේතුව මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉක්මනින් ජයග්‍රහණය කරන කණ්ඩායමක් නිර්මාණය වෙන්න අවස්ථාව තියෙනවා කියන එක. ඉතින් අපි මේ අවස්ථාව එනකන් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම මාත් එක්ක එකතු වෙයි, සහ හෙට ඉඳලා මේ එක් දින තරග මාලාව බලන්න හැම කෙනෙක්ම පුළුවන් හැම කෙනෙක්ම ග්‍රවුන්ඩ් එකට යයි. ගිහිල් අපේ කණ්ඩායමට සුබපතයි සහ ඔවුන්ට අප්පුඩියක් හරි ගහලා ඒ ධෛර්යය ලබා දෙයි කියලා. ඉතින් ඒක තමයි මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. හෙට හැමෝම ග්‍රවුන්ඩ් එකට යන්න, ගිහිල්ලා මේ තරගමාලාව බලන්න, අපේ ක්‍රීඩකන ශක්තියක් වෙන්න. තමන්ගේ රට තුළින් තමන්ගෙම ක්‍රීඩකයන් හෙලා දකිනවා නම් ඉතින් අපිට හරි අමාරුයි. අපි ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ජයග්‍රහණය කරා අරගෙන යන්න ක්‍රීඩකයන්ට, එන්න ඉන්න ක්‍රීඩකයන්ට පවා ඒ මානසිකත්වය හදලා දෙන්න. ඉතින් අපි ක්‍රීඩා කරලා ඉවරයි. මට මතකයි තවම 2012 ලෝක කුසලානේදී අවසන් තරගයේ මට හොඳට පන්දු යවන්න බැරි වුණා. නමුත් ඒ අවස්ථාවේ මමත් නුවන් කුලසේකර අපි ක්‍රීඩා කරලා ඊළඟ අවුරුදු වල අපි කොහොමද ඔහුන්ට පන්දු යවන්න ඕනේ කියන එක තීරණය කරලා ඒවට පුහුණු වීම කරලා අපිට හැකියාව ලැබුණා ඊට පස්සේ නැවතත් අපිට අවශ්‍ය දේ තරඟවල කරන්න. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා ඔව් මුරියයත් කියලා තිබුණා මේ ක්‍රිකට් හදන්න බෑ කියලා. ඉතින් අපි හදන්න බෑ කියලා හදන්න බෑ කියන තැනම හිටියොත් අපේ ක්‍රිකට් කවදාවත් හදන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මම හිතනවා මමත් එක්ක එකතු වෙන එක ඔයගොල්ලෝ තීරණය කරන්න, අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට එන්න උත්සාහ කරන්න අවස්ථාව ලබා දෙන්න, ඔහුට සහයෝගය දක්වනවද කියන එක. නමුත් මගේ බලාපොරොත්තුව එකතු වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සමග. ඒක ජාතික කණ්ඩායම් වෙන්න පුළුවන්, කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වෙන්න පුළුවන්, වයස අවුරුදු 19 පහළ කණ්ඩායම් වෙන්න පුළුවන්, කුමන හෝ අපි ආදරය කරන ක්‍රීඩාවේ ක්‍රීඩකයන්ට රට වෙනුවෙන් දක්ෂතාවය දක්වලා ජයග්‍රහණය ගේන්න. ඉතින් හෙට තමයි දවස, හැමෝම සහභාගී වෙන්න. හෙට තරගයේ ඉඳලා ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය ලබා දෙන්න.